දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා එහෙම කිව්වේ කිවිප දෙනෙකුට කිව්වේ නැහැ. හර්ෂණ රාජකාරණ මන්ත්‍රීතුමා ඉලක්ක කරලා තමයි පෙන්වුවේ. හරිද? හර්ෂණ රාජකාරණ මන්ත්‍රීතුමා ගෙනාවේ රනිල් වික්‍රමසිංහ මහත්තයා පක්ෂේ නායකයෙකු විදිහට නොමිනේෂන් දුන්න ඇත්ත. නමුත් එතුමාගේ තාත්තා තමයි අවුරුදු ගාණක් 77 ඉඳලා මන්ත්‍රී වෙලා ඉඳන් දේශපාලන පසුබිමක් හිටපු පුද්ගලයෙක්. දැන් මම උදාහරණ ගන්නවා මාව. මට නාම යෝජනා දුන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා. හරිද? එතකොට රනිල් වික්‍රමසිංහ මහත්තයා 2004-10 මට ඡන්දෙ ඉල්ලන්න කියලා කිව්වා. මම බෑ කිව්වා. 2012 මම ගිහිල්ලා කිව්වා රනිල් වික්‍රමසිංහ මහත්තයාට සර් මම ඉල්ලන්නම් පළාත් සභාවට කියලා ඉවරලා. එතකොට කොන්වර්සේෂන් එක ගියා. ඒක දිග වැඩි. එතකොට එතුමා මට කිව්වා මම ඔයාලා පාර්ලිමේන්තුව ඉල්ලන්න කියලා දිල්ලුවේ නෑ. ඇයි මේ පළාත් සභාවට ඉල්ලගම මං කු නෑ. මහින්ද ජාතිවාදී අවුස් වෙනවා මේ රට ඇතුළත. පොදු විපක්ෂයට කොළඹ දිස්ත්‍රික්කයේ 50%ට වැඩිය ගන්න පුළුවන්. ඒක නිසා ඔයයි මම ඉල්ලන්නම් කියලා ඉවරලා. එතකොට මට කිව්වා වෙරි ගුඩ් මරික්කා ඉල්ලන්න මේ ගිහිල්ලා මේ හර්ෂට කියන්න මහමැති අපේක්ෂක වෙන්න කියලා කිව්වා. ඒ වෙලාවේ මට කිව්වේ මම ගිහිල්ලා හර්ෂට සිල්වට ගිහම හර්ෂ ගෝ පාර්ලිමේන්තුවෙන් අයින් වෙන්න බෑ කියලා. පස්සේ මම මැතිවරණ ව්‍යාපාරය මෙහෙවගෙන යද්දි මගේ ප්‍රධාන රැස්වීම රනිල් වික්‍රමසිංහ මහත්තයා මොනවද කිව්වේ? එස් එම් මරික්කා ආවා අභියෝගේ බාරගත්තා බුලට් එකක් කියලා කිව්වා. YouTube එකේ තියෙනවා තාම ගිහිල්ලා බලන්න. හරිද? එච්චරයි කිව්වේ මේ ගල්කිස්සේ රැස්වීමේදී. හරිද? ආවා අභියෝගේ බාර මොකද්ද කරේ මං ලව්වා. ඡන්දේ මම ඔබතුමන්ලට කියන්නම්. ඡන්ද ඉවර වුණා. මම 67,000ක් අරගෙන බස්නාහිර පළාතේ පළවෙනියා. උදේ පාන්දර තුමා මට කෝල් කරලා ඇහුවා කීයද ගාණ කියලා ඉවරලා. මං කිව්වා තාම ගණිනවා. මේ යනතාලට වාඩි ලක්ෂේ පණි නේද කියලා කිව්වා. මං කිව්වා ලක්ෂේ පණින් නැහැ මොකද හේතුව පක්ෂේ ඔච්චර දාන දම් වෙන්නේ නැහැ කියලා. අයියේ අයියේ. අයියෝ අම්මා. රට ගිහින් ආවා විතරයි කාර් එකකුත් අරගෙන. එන්න. යුකලේකට. අලුතෙන්මනේ. ඔව් පර්මිට් එකක් හම්බුණානේ. ඈ ඒ කොහොමද? මම රටේදී සල්ලි යුවේ බැංකුවටනේ. මං කිව්වනේ උණ්ඩියල් සල්ලි එවන්න එපා කියලා. උණ්ඩියල් හරහා රට සල්ලි නොයවා නීත්‍යානුකූලව රට සල්ලි එවන ඔබට ඉලෙක්ට්‍රික් වාහනයක් ගෙන්වීමට බලපත්‍රයක්, අටු පොලියට නිවාස ණයක්, විශ්‍රාම වැටුපක්